අයිබෝවන් සුබ දවසක් ඔගොල්ලෝ හැමෝටම අද අපි කතා කරන්න යන්නේ ඉතාමත්ම ඔබ දැනගත යුතු කාරණාවක් සම්බන්ධයෙන් ඒ මොකද්ද හොඳයි අද අපි අවධානය යොමු කරන්න යන්නේ අපිට පාලනය කරන්න බැරි මේ ආලෝකය පුළුවන් හැකි තරමින් පාලනය කරන්න අපිට පාලනය කරන්න බැරි වනජීවීන් නිසි ආකාරයට චර්ය රටාවන් නැද දෙන තුලින් ඡාය රූපේ නගන්න යනමෙ දෙකම අපිට තියෙන එකම සම්පත වෙන පාලනය කරන්න පුළුවන් අපගේ මේ කැමරාව නිසි අයුරින් පාලනය කරලා මොන ආකාරයටද ඡාය රූපේට නගන්නේ කියලා රැඳිලින්න මාත් එක්ක මම ප්‍රසාද් හපුආරච්චි ඔබට කලින් මතු කරපු කාරණාව තමයි ස්වභාවික ආලෝක තත්ත්වයවත් වනජීවීන්වත් අපිට පාලනයෙන් තොරයි අපිට පාලනය කිරීමට හැකියාවක් නැහැ අපිට පාලනය කරන්න පුළුවන් එකම දේ තමයි අපි සතුව තියෙන මේ කැමරාව කියන මෙවලම ඒකට අපි අද කතා බහට ලක් කරන්න යෙදෙන්නේ මේ කැමරාව කියන මෙවලම නිසියවරින් පාලනය කළ ඉවරලා කොහොමද මේ පාලනය කරන්න බැරි ආලෝක තත්ත්වයන් යටතේ පාලනය කරන්න බැරි වනජීවීන්ගේ ලස්සන පින්තූර ගන්න කියලා මේ ඒ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක අපි බලමු කොහොමද අපි මේ දේවල් කරගෙන වනජීවී ඡාය රූප ශිල්පය තව අඩියක් ඉස්සරහට තියන්න කියලා මට මතකයි මම කරපු පළවෙනි වීඩියෝෙදී ඔබට මම කිව්වා මං අවවාදයක් හැටියට දුන්නා ඔබ භාවිතා කරන මෙවලම කැමරාව මොන මාදිලිය කැමරාවක් වුණත් කමන්නේ ඒක පිළිබඳ සියලු දේ හොඳින් දැනගෙන ගන්න කියලා. අද අපි කතා කරන්න යන්නේ මේ සියලු කැමරා වලට පොදුවේ අවශ්‍ය වෙන ඡායාරූපයට ඡායාරූපයන් නැගීමේදී අපිට ඉතාමත්ම වැදගත් වෙන මේ නිවැරදි ආවරණය ලබා ගන්න අපිට දායක වෙන ප්‍රධාන කාරණා තුනක් ගැන අපි අවධානය යොමු කරන්න. ඒකේ එක තමයි අපචේක දෙක තමයි ෂටර් ස්පීඩ් එක තුන තමයි ISO එක මොන මාදිලියේ කැමරාවක් වුණත් ඉතාමත්ම ප්‍රාථමික අවධියේ එකක් වුණත් ඉතාමත්ම උසස් මට්ටමේ කැමරාවක් වුණත් මේ තුන ඔබ නිසි අයුරින් හදාරලා තිබුණේ නැත්නම් ඔබට ඡාය රූපයක් ලබා ගැනීම හැකියාව නැහැ ඒ හින්දා මම අද කතා කරන්න යන්නේ අන්න ඒ තුන නිසි අයුරින් පාලනය කරගන්නේ කොහොමද කියන එක ඔබගේ කැමරාව මොක වුණත් අපි දැනගත යුතු මේ තුන කියන්නේ ISO එක ෂටර් එක ඇපර්චර් එක අපි මේකට කියනවා එක්ස්පෝෂර් ට්‍රයැන්ගල් එක කියලා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා මේ නිවැරදි අනාවරණයක් ලබා ගන්න අවශ්‍ය කරන ප්‍රධාන අංග තුන. මේ අංග තුන අපිට නිසි අයුරින් පාලනය කර ගන්න පුළුවන් නම් හසුරවා ගන්න පුළුවන් නම් අපිට ඉතාමත්ම කලාත්මක ඡායාරූප ලෝකයට දායාද කරන්න පුළුවන්. මේ ඔබ දකින්නේ ඕනම කැමරාවක තියෙන සෙටින්ග්ස් පැනල් එක මම මේ ඔබට දක්වලා තියෙන්නේ. අපි එකින් එක අරගෙන බලමු මොනවද මේකෙන් කරන්න කියලා. මම ඉස්සෙල්ලාම ඔබට කියලා දෙන්න මේ සෙටින්ග්ස් වල තියෙන දේවල් මොනවද කියලා. මේ තියෙන්නේ අපි ෂූට් කරන විදිය මොකක්ද කියන එක. ඒක මැනුවල්ද, ඔටෝද, ප්‍රෝග්‍රෑම් මෝඩ්ද අපිට විවිධ මාදිලි හම්බෙනවා. බොහෝ දෙනෙක් කැමරාවක් අතර ගත්ත ගමන් කරන්නේ ऑटोमेटिक मोड එකට දාලි වෙල මේ වැඩේ කරගෙන යන එක. එතකොට අපිට ऑटोमेटिक मोड එකට දා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ඔබට පේනවා මේ ප්‍රෝග්‍රෑම් මෝඩ් එක. ප්‍රෝග්‍රෑම් මෝඩ් එකෙන් අපිට පුළුවන් කැමරාවට අවශ්‍ය විදියට කැමරාව පින්තූරය අපිට අරගෙන දෙනවා. මේ තියෙන්නේ ෂටර් ප්‍රයොරිටි කියන එක. ඒ කියන්නේ ෂටර් එකට තමයි මූලිකත්වය දෙන්නේ. මූලිකත්වය දීලා ෂට් අපි දෙන ෂටර් ස්පීඩ් එකට අනුකූලව ඉතුරු සෙටින්ග්ස් ටික කැමරාව විසින් හදාගෙන අපිට ආවරණයක් ලබා දෙනවා මේ තියෙන්නේ aperture priority කියන එක. ඒ කියන්නේ අපි aperture එක දෙන්නේ මොන ප්‍රමාණයක්ද? ඒ aperture එක දෙන ප්‍රමාණය
මූලිකවතියාගෙන ඉතුරු settings ටික කැමරාව විසින් යොදවල අපිට ආවරණයක් ලබා දෙනවා. නමුත් මම ඔබට උපදේශයක් හැටියට කියනවා manual mode එකේ යන්න මේ තුනම ඔබට අවශ්‍ය විදියට වෙනස් කරලි වෙල ඡායාරූපයක් කරගන්න. එතකොට මේ දේ ඔබ හරියට නිවැරදිව දැනගෙන හිටියොත් මේ සියලු දේ අතික්‍රමණය කරලා ඉතාමත් සුන්දර ඡායාරූපයක් ගන්න පුළුවන්. මම ඔබට ඒ ගැන සහතික වෙනවා. मोड मुखद मैनुअल मोड मम उबट मैनुअल मोड चार उपकलाकेटो मे तीय शटर स्पीड दी शटर स्पीड की शट की अतट में कैमरा पिटपस तीन कर्टन एक एरन वेहन मेकानिजम अती यांत्र अती इतोट शटर स्पीड दी शट एरीला वेहिंडियान विलावतम मिथन दाखें तपर एक्सी तपर एक्सी विशिपा एक् पांगुदी षटर के अहिला वेहनों मे आकार अपीट पुलवा मे षटर स्पीड अड़ी कर दी मे पेट आपुहाम अड़पेट अभी की मे वट स्लो षटर के मे स्लो षटर के खरा पुलवाम वेड बोहोम विशेष दियाल वगे छाय रूपये गणिदी ए दियाल लसंट सेदल वगे इतम सुंदर विधि अरगण पुलवांगा पीट मे स्लो शट भाविता कल हे भाई एक दिया मत त्यागण मे स्लो शट एक मे स्लो शट मे सेटिंग त्यागण छाय रूपये गेम यहा मेहा यान वस्तून मुनाहर तिबुनोत्म अन्न ए वस्तून वाले चलने रेकॉर्ड एक मनुष्य मेतन वेनकोन घट एविदगण අපිට මේ මිනිස්යාගේ මේ චලනීය වෙච්ච බ්ලර් ඉමේජ් එක තමයි අපිට දැක ගන්න හම්බෙන්නේ. එතකොට අපි ස්ලෝ ෂට යනකොට කල්පනාවෙන් තබා ගත යුතු එක කාරණාවක් තමයි දියල්ල ගලාගෙන ගියාට කමන්න ඉතුරු සියල්ල නිසොල්මනී තියෙන වෙලාවක ඕනේ අපි මේ දේ කරන්න. නමුත් මේක අපිට එහා මෙහා ගෙන යාමෙන් පුළුවන් මේ දේ පාලනය කරලා හොඳ ආවරණයක් කලාගෙන ඉතාමත් සුන්දර ඡායාරූපයක් නගන්න. එතකොට ස්ලෝ ෂට එකක වැදගත්කම ලැබෙන්නේ आलोके अडुवेलावक आलोके वेडि प्रमाणयक सेंसरेट दरागन्न टिक वेलावक मे शटर एक अरगेन इन्न राइट ईट पास्से अपि मेक वेडि करोत् एहेम शटर स्पीड एक वेडि करोत् एहेम अपिट पुलुवन् वेगेन यन एहेम नैत्तम चलनीय वेन वस्तुवक अपिट ए फ्रीज करला पिंतूरयक अरगन्न चलनीय वेन वस्तुवक ब्लर एक रेकॉर्ड वेन्ने नैत्तुव गन्न मे शट स्पीड की मम बट क्यू अभी हसुरा बेरी वनजीवी चायरूप चायरूप अभी चायरूपे नगण इतोट मे सतु निसोलमणि इन विलावल उत्तीनो नम वेडिवेलाव मौन के चलने अंत सिद्धवेन्नी ऐ हिंदी शट स्पीड की निशियाबोधिया क्लब आगे इतमात्म वेदगा अट उमनावतीनो न चलने वे सतु के पिंतूर गण अनिवार्य अपीट शट स्पीड वेडिकर लतम अरगण इतिहास गत्ता एक अभी दलसेया पटल पावचकर कालिंद अट दीलिच निश्चित इलाकम तिबुण एक भो गुरु इगण्पुदय तम ईएसओ आगे सीयतीन दलसेया पटल क्यूस कर्ण दिवा काले अभी शट स्पीड दागण मे अगे दागण एक्सी विशिपा एकघटकील हेमंत एक्सी विशिपाटकील अपचेक अट पुलवां F11 इलेवन वगे त्यागन मे पिंतूरे चारूपेट नगण मे दलसया पटल भाविताकर्ण काले तीलती बीच यां किसी निश्चित वटिनाक मे मे अंक तुना एक अभी उलुवे धारणे करगण त्यागन ही दवाल काले दि ईएसओ सी ए शट मे ईएसओ सी ए त्यागन एक सी विशिपा शट स्पीड त्यागण अपचेक अभी एफ इलेवन मित्र त्यागण के अभी एक त्यागन अभी मे कटयुक्त करम इतकोट दिवा काले दी एक विशिपा एक तिबुनाना अपट ये गे पोर्ट्रेट छायारूप आलेख छायारूप छायारूपे नगण तम ये सेटिंग्स तिबुण यथोट यहाँ मिहायान वस्तु अक्न अभी छायारूपे नगण्य अट अनिवार्य सिद्धेनो शट स्पीड वेडिकरण तोट अभी शट स्पीड वेडिकर गण कोट मंगोबट क्यू शटर के एरलवेन काल प्रमाणी तम तीन एक शटर के एरीच गम आलोके सेंसरेट गमन करनो अनितर शटर के वहित गम ये छायारूपे प्रोसेस अपिट अपे मेमरी पते मेक रेकॉर्ड
ෂටර් ස්පීඩ් එක වැඩි කරන එක අපි අධ්‍යයනය තුලින් ඉගෙන ගත යුතු කාරණාවක්. මොකද සතුන්ගේ චර්යා රටාවන් එක එකට එකක් වෙනස්. කුරුළු වර්ග ගත්තොත් එමේ ඉතාම චූටි කුරුල්ලෝ වේගයෙන් පියාසර කරනවා, විශාල කුරුල්ලෝ සෙමින් පියාසර කරනවා. ඒකලම සත්තුන් ගත්තාම චූටි සත්තු වේගයෙන් දුවනවා. හාවෙක් වගේ එකක් ගත්තොත් වේගයෙන් දුවනවා. නමුත් දිවියෙක් අලියෙක් වගේ ගත්තොත් නිසල්මණි බොහොම හිමින් ඇවිදගෙන යනවා. මේ සතුන් දුවන අවස්ථා තියෙනවා. නමුත් අපිට වැඩි වෙලාවක් දැනෙන්නේ ඇවිදගෙන යන අවස්ථාවන්. මේ වගේ වෙලාවන් වලදී ඔවුන්ගේ චලනයත් එක්ක සම්බන්ධ වෙලා අපි අධ්‍යයනය කරගත්ත කරුණු උඩ අපිට හැකියාව තියෙන්න ඕනේ අපි මොන ෂටර් ස්පීඩ් එකේද මේක ෂූට් කරන්න කියන එක. එකවර මේ කතා කරන මටත් එකවර සෙටින්ස් එක දාලා පින්තූරයකට නගා ගන්න බෑ වෙනි අවස්ථාව. පළවෙනි ඡායාරූපය ගත්ත ගම අපි දන්නව වෙනස් කළ යුතු සෙටින්ස් ප්‍රමාණය මොකද්ද කියලා. ඉතාමත්ම සුළු වේලාවකදී ඒ සෙටින්ස් ටික වෙනස් කරලා නිවැරදි ආවරණයක් ලබා ගැනීම තුලින් හොඳ ඡායාරූපයක් අපිට නිවැරදිව අරගන්න පුළුවන්. එතකොට ෂටර් ස්පීඩ් එකෙන් කරන්නේ අන්න ඔය දේ. අපි ෂටර් ස්පීඩ් එක ගැන වෙනමම ෂටර් ස්පීඩ් එක මාස්ටර් කරන වීඩියෝ එකක් අපි අනාගතයේදී කරමු. දැනට මේක මූලික දැනුමක් හැටියට ඔබ මේක ඔබගේ ඔළුවේ රඳව ගන්න. ඊළඟට එන්නේ ඇපච් එක. මොකද්ද මේ ඇපච් එක කියන්නේ? ඇපච් එක කියන්නේ හැම ලෙන්ස් එකකම පිටිපස්සේ තියෙන එලිමන්ට් එකේ තියෙනවා මේ ඇපච් බ්ලේඩ්ස් ටික. ඒකෙන් වෙන්නේ ඇත්තටම අපි කැමරා එකෙන් දෙන මේ විධානයට අනුව ඇපච් එක කියන්නේ ඒ ආලෝකයේ එන්න තියෙන විවරය පාලනය කරන සෙටින් එක. 5.6 කියන්නේ සාමාන්‍යයෙන් ලොකු විවරයක්. ඒකලම F20, F22, F32 වගේ යනකොට මේක බොහොම කුඩා වෙනවා. මේ කුඩා වීම තුළ සෙන්සරයට එන ආලෝකය ඉතාමත් පාලනය වෙනවා. ඒකලම ඩෙප්ත් ඔෆ් ෆීල්ඩ් එක, ඒ කියන්නේ ශේෂ්ත්‍ර ගැඹුර වැඩිවීමක් සිද්ධ වෙනවා. දැන් අපි අපිට දැන් මේක යන්න පුළුවන් F5.6 වෙනකම් මේ ලෙන්ස් එකේ අපිට යන්න පුළුවන්. රයිට්? F5.6 වෙනකම්. තව ඒවා තියෙනවා 400 F2.8. අපිට ඒකේ මේ අගේ 2.8 තව විවරේ ලොකු කරන්න පුළුවන්. තව සමහර ලෙන්ස් තියෙනවා 85 mm වගේ ගත්තාම F1.4, ඒ කියන්නේ තවත් විවරේ විශාල කරන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ ආලෝකයේ සෙන්සරයට විශාල වශයෙන් ලැබෙන සලස්වනෝ ඇපච අගේ මේ අගේ වැඩි වෙන්න වැඩි වෙන්න අපිට සිද්ධ වෙන්නේ මේ අගේ වැඩි වෙන්න වෙන්නේ මේ කාචයේ විවරය කුඩා වෙනවා. දැන් මේ F32 කියන්නේ ඉතාමත්ම කුඩා විවරයක්. F5.6 කියන්නේ මේ අර ප්‍රමාණයට වැඩි විශාල විවරයක්. එතකොට මේකෙන් සිද්ධ වෙන්නේ සෙන්සරයකට ආලෝකය මොනතරම් ප්‍රමාණයකින් ලබා දෙනවද කියන එක ගැන පාලනය කරන අගය. දැන් එතකොට ෂටර් ස්පීඩ් එකෙන් කරන්නේ කොච්චර වෙලාවක් මේ ආලෝකය සෙන්සරයට ලැබෙන කොච්චර වෙලාවක් දෙනවද කියන එක නිශ්චය කරන අගය. ඇපච් එක කියන්නේ කොච්චර විශාලත්වයකින් කොච්චර ප්‍රමාණයකින් ආලෝකය දෙනවද කියන එක නිශ්චිත කරන අගය. ඊට පස්සේ මෙතන තියෙනවා ISO 200. දැන් මේ අපි මේ කැමරකේ සෙටින්ග්ස් ටික හදලා තින්නේ ආලෝකයට තියෙන සංවේදීතාවය 200 අගයකට දාලා. අපිට මේක වැඩි කරන්න පුළුවන්. ISO අගය අපිට මේ විදිහට වැඩි කරන්න පුළුවන්. එතකොට ආලෝකයට තියෙන සංවේදීතාවය අපි වැඩි කරන්න අවශ්‍ය වෙන්නේ ආලෝක තත්ත්වය ඉතාමත්ම අඩු නම්. ආලෝක තත්ත්වය අපි හිතමු හැන්දෑවේ 6:00 අමාරට අඳුර වැටිගෙන ඉන වෙලාව අපි ගන්න ඡායාරූපයක නිවැරදිව අපිට ආවරණය කරගන්න බැරි නම් අපිට සිද්ධ වෙනවා ISO අගය ඉහළ දාන්න. ISO අගය ඉහළ දැමීම තුළ අපිට පුළුවන් ආලෝකයට තියෙන සංවේදීකම සෙන්සරේ වැඩි කරලා ඉවරලා ආවරණයක් ලබා ගන්න. නමුත් ඔබ දැනගත යුතු කාරණාවක් තියෙනවා. ISO අගේ ඉහළ දානකොට යම් යම් කැමරාවලට යම් අගයක් තියෙනවා. ඒ අගෙන් එහාට ISO අගේ වැඩි වෙච්ච ගමන් ඡායාරූපයේ තිත් ගොඩක නොයිස් එකක් පෙන්නුම් කරනවා. ඒක සාර්ථක ඡායාරූපයක් වෙන්නේ නැහැ. මේ වෙනකොට දැන් ඔබ දන්නවා මැනුවල් මෝඩ් එකේදී අපි ආවරණයන් මැනුවල් මෝඩ් එකේ නම් අපි ඡායාරූපය නගා ගන්න කැමරාව හසුරවන්න යන්නේ
shutter speed එකෙන් වෙන්නේ මොකද්ද කියන එක ඔබ දැන් දන්නවා. aperture එකෙන් වෙන්නේ මොකද්ද කියන එක ඔබ දැන් දන්නවා. මම නැවතත් ඔබට ඒ කාරණාව මතු කරන්න. shutter speed එකෙන් වෙන්නේ වේගය පාලනය කරන එක. වේගෙන් යන සතෙක්ව අපිට freeze කරගන්න ඕන නම් පින්තූරයක් අපිට සෙලවීම පාලනය කරගෙන පින්තූරයක් ගන්න ඕන නම් අපිට shutter speed එක ඉහළ දාන්න වෙනවා. ඒකලම ඇලක දියැලක වගේ පින්තූරයක් ගන්නකොට ඒ දියැල ලස්සනට සේද සලුවක් වගේ පේන්න අපි ඡායාරූප නගෙන ඕන. අපිට මේක low ගිහිල්ලා එහෙම නැත්නම් අඩු වගේකට ගිහිල්ලා low shutter speed එකක අපිට ඒ පින්තූරය ගන්න වෙනවා. ඒ හින්දා මේ shutter speed එක ගැන අපි අධ්‍යයනය කිරීම ඉතාමත්ම වැදගත් කියන එක ඔබට මේ වෙනකොට හොඳින් වැටහෙනවා ඇති. ඊළඟට මම කිව්වේ aperture එක ගැන. aperture එක මොකද්ද කියන එක ගැන මම ඔබට පැහැදිලි කරා. aperture එකෙන් පාලනය වෙන්නේ सेंसर එකට ලැබෙන ආලෝකයේ කොයිතරම් ප්‍රමාණයකින් ලැබෙනවද කියන එක ගැන විධානය නිකුත් කරන අගේ වීම. shutter speed එකෙන් ඒ කියන්නේ අපි shutter එක ඇරලා වැහෙන වෙලාවට ඉක්මනින් shutter එක ඇරලා වැහෙන වෙලාවක මේ shutter aperture එක කුඩා ආලෝකයක් වෙන විදිහට කුඩා වෙලා තිබුණොත් එහෙම ඉක්මනින් shutter එක ඇරලා වැහෙනකොට නිවැරදි ආවරණයක් ලබා ගන්න වෙන්නේ නැහැ. सेंसर के अवश्य करना आलो के लिए ने अपे छाया रूपे निवर्दीवा अनावरण कर मे कारण तुन ISO एक शट एक अपच एक हरियट एककट एक पालने कर पुलवांगतर अपीट निवर्दी आवरण क्लबागान पुलवांग इलांगट मेती सिंगल फ्रेम एट अ टाइम एक वेलावकट अपी शूट कराने एक फ्रेम में का मेक पुलवा मे सिंगल सो होती है अपीट पुलवांग कंटिन्यूअस लो एक तपरेकट फ्रेम्स तुनक वदिन्न फ्रेम्स हतरक वदिन्न हदागन्न पुलवा कंटिन्यूअस हाई कियलेनो एक तपरेकट फ्रेम्स दहाय एकोलहा वदिन्न दैन नूतन कैमरावल हिम अपिट अरगन्न पुलवा एक तपरेकदी ओब ओबागन इन्न एक तपरेकदी पिंतूर एकोलहा ओबट चाय रूपेट नगागन्न पुलवा मेतन मेक इतामत्म वैदगत सेटिंग का मे तत्वे यटते ओबट पेनवा मिथन एक्सपोज अड़ तत्व तीन की तम अट पेना अट पुलवा मेक विनस्कड़ पेन सैटिंग्स विनस्वेन मे मेक मे आगे विनस्वेन इतकोट अभी मेके मिथनी पेन अतम आवरण निवरदि मेन मिथंट हरी आवरण लागण मेन मिथन मेक तीनोनी ये हरी आवरण लागण दबड़ पेन मेक ए फो विनका समय शटर स्पीड तपरे हतने हितामत्म मे स्लो शटर स्पीड गेनो मेक करगा अपट एक करगा बेम अपट मेक करगा पुलवांग ईलंग क्रम वेदीतम अपट शटर स्पीड का निवार्यम अपट एक विशुपाट त्यागण वेणवा एक विशुपाट त्यागन अपट सिद्धवेनो ISO आगे वेडिकरा ये वेडिकिरीम तुर वोट पेनो मे आगे वेडिवेनो योट निवेदी आवरण क्लबागण अपट ISO हई यांडवेनो राइट हायदा सारसीय विर आप हम तम ISO आगे हायदा सारसीय विर आप हम तम मे आगे मे हरियट इन्नी ये मुकद मगे कैमराव दें कैमराव फोकस वेलाती अंदर पेट मे स्टूडियो के अतुले अंदर पेट तम एक मून हरोलती लेंस का हरोलती इन्नी ए अंदर आलोके तम मिया दें सेंसर के टारगाड़ने यही तम ये तत्व दी नमूत मम मेक विनाश करो थे මේක අපිට වෙනස් කරගන්න පුළුවන්. එතකොට exposure compensation button එකෙන් අපිට step දෙක තුනක් exposure එක වැඩි කරගන්න පුළුවන්. exposure compensation button එකේ මේ තියෙන exposure compensation එක මේකෙන් අපිට පෙන්නනවා මේක අඩු ආලෝක තත්ත්වයක්ද තියෙන්නේ නැත්නම් වැඩි ආලෝක තත්ත්වයක්ද තියෙන්නේ. එහෙම නැත්නම් මේක high exposure එකක්ද low exposure එකක්ද කියන එක. ඔබ දන්නවා හයි එක්ස්පෝෂර් එකක් වුණොත් එහෙම සමා වෙනවා. හයි එක්ස්පෝෂර් එකක් වුණොත් එහෙම මේ පැත්තට ගියොත් එහෙම අපිට හරි අමාරුයි පින්තූරයක් රෝ ප්‍රොසෙස් කරලා හරි නැවත හරි ගස්ස ගන්න. මොකද පින්තූරයක එක්ස්පෝෂර් එක වැඩි වුණාම ඩීටේල්ස් බර්න් වෙනවා. ඒවා පිච්චිලා යනවා. ඒවා නැවත මතු කරගන්න බෑ. හැබැයි අඩු පැත්තට තිබුණොත් එහෙම අපිට පුළුවන් පෝස්ට් ප්‍රොසෙසින් වලදී පසු සැකසුම් වලදී මේ தත්ත්වය નિවරදිව හරි ගස්ස ගන්න. ඒක නිසා ඔබ ඉතාමත් අවබෝධයෙන් දැනගත යුතු දෙයක් තමයි මේ exposure compensation meter එක මොන විදියටද වැඩ කරන්නේ කියන එක. ඒක වැඩ කරන එක ඔබට ප්‍රායෝගිකව අත්හදා බැලීම තුළින්ම විතරයි අවබෝධ කරගන්න පුළුවන්. මම මේ කියන දේ ඔළුවට අරගෙන
ඒක මේ සෙටින්ග්ස් ටික වෙනස් කරලා බලන්න ඔබට කොයි විදිහටද මේක නිවැරදි ආවරණයකට ගන්න පුළුවන් කියලා. ඊළඟට මෙතන තියෙනවා මේ තියෙන ෆ්ලෑෂර් එක සම්බන්ධ දත්ත ටික මෙන්න මේ කාරණාව ඉතාමත් වැදගත්. මේකෙන් කියන්නේ අපි ෂූට් කරන්නේ මේ 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 පින්තූරේ රෙකෝඩ් වෙන්නේ රෝ වලද එහෙම නැත්නම් ටිෆ් හැටියටද නෝමල්ද? නෝමල් කියන්නේ JPEG. නෝමල් ෆයින් බේසික් ඒ කියන්නේ ඉතාමත්ම මූලික අවස්ථාවේ තියෙන ඒවා රෝ ප්ලස් ෆයින් ඒ කියන්නේ රෝ එකිනුත් පින්තූරේ වදිනෝ JPEG ෆෝමැට් එකෙන් ඉතාමත්ම ඉහළ ඡායාරූපයකුත් දෙකක් පින්තූරේ එකවර ගන්නෝ. මෙන්න මෙතනදී ඔබ පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනි. රෝ එකත් එක්කම ක්වලිටි එකකින් වැඩි JPEG ෆොටෝ එකකුත් අපේ කැමරාවේ මෙමරි පතේ රෙකෝඩ් වෙනවා නම් මේ මෙමරි එකේ අපි හිතමු පින්තූර 400ක් රෙකෝඩ් කරන්න පුළුවන් නම් සාමාන්‍ය රෝ ෆෝමැට් එකේ මේ ආකාරයෙන් ගියොත් ඔබට රෙකෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ බොහෝ විට 250ක් 275ක් වගේ ප්‍රමාණයක්. මොකද ඒ හා සමානම ප්‍රමාණය තව ඡායාරූපයක් එකම ඡායාරූපය රෝ ෆෝමැට් එකනුයි JPEG ෆෝමැට් එකනුයි දෙකෙන්ම රෙකෝඩ් කරන හින්දා මේකට මෙමරි බොහෝ විට අවශ්‍ය වෙනවා. එහෙනම් මම ඔබට දෙන අවවාදය තමයි මේක ෂූට් කරන එක රෝ ෂූට් කරනවා නම් ඔබට JPEG එකකුත් අවශ්‍යතාවයක් තියෙනවා නම් රෝ ප්ලස් බේසික් කියන එක තියාගෙන පින්තූරයට ගන්න. මේක ඉතාමත් වැදගත් වෙනවා. රෝ එක අපිට පෝස්ට් ප්‍රොසෙසින් වලදී හදාගන්න අපිට සේව් කරලා තියාගන්න පුළුවන්. ඡායාරූප ටික ඉක්මනට ඉක්මනට නැරඹීමේ අවකාශය අපිට බේසික් පින්තූර හරහා අපිට රෙෆරන්ස් ගයිඩ් එකක් හැටියට බේසික් ටික ටිකෙන් බලන්න පුළුවන්. එකම නමකින් තමයි මේ පින්තූර දෙකම සේව් වෙන්නේ. ෆෝමැට් එක එකක් රෝ වෙනවා අනිත් එක JPEG වෙනවා. වෙනසකට තියෙන්නේ එච්චරයි. මෙතන මේ වයිට් බැලන්ස් එක මේ තියෙන්නේ. මම මේ වයිට් බැලන්ස් එක දැන් මේ කෙල්වින් අගයකින් තියෙන්නේ. මේක ඉතාමත්ම වැදගත් දෙයක් වයිට් බැලන්ස් කියන එක. දැන් මේ තියෙන්නේ මම කෙල්වින් අගයකට දාලා. අපිට මේක වෙනස් කරන්න පුළුවන්. කෙල්වින් අගය අපිට වෙනස් කරන්න පුළුවන් මේ විදියට. රයිට්. මේ අගයන් අඩු පැත්තට යනවා නම් 5200 ඉඳන් අඩු පැත්තට 3000 4000 3000 2000 පැත්තට එනකොට පින්තූරේ නිල් ගතිය වැඩි වෙනවා. මේක වැඩි වෙනවා නම් දැන් සාමාන්‍ය අපි කියනවා දිවා ආලෝක තත්ත්වයේ තියෙන්නේ මේ කෙල්වින් 5200ත් 5600ත් අතර වගේ කියලා. එතකොට 5200 5600 උඩට යනකොට 6000 7000 වගේ යනකොට මේ පින්තූරේ තැඹිලි පාට වර්ණයක් රතු පැත්තට බර ගතියක් තමයි දෙන්නේ. උදාහරණයක් ඇටියට ගත්තොත් ඔබ ඉතාමත්ම හිමිදිරියේ පින්තූරයක් ගන්නකොට මේ කෙල්වින් අගේ අඩු වැලියු එක තියෙන දිවා ආලෝකයේදී ඔබ හවස ඉර බහින වේලාවක පින්තූරයක් ගන්න ඕන කෙල්වින් අගේ වැඩි තත්වයක තමයි මේ ස්වභාවික ආලෝකයේ තියෙන්නේ. ඒතකොට ඔබ දන්නවා රාත්‍රී හවස වරුවේ ඔබ ඡායාරූපයක් මුහුදු වෙරළක වගේ ගත්තොත් එහෙම ඒ ඡායාරූප බොහෝ විට තැඹිලි පාට ගතියක් පෙන්නුම් කරනවා. උදේම ගන්න පින්තූරක නිල් පාට ගතියක් පෙන්නුම් කරනවා. මේක සිද්ධ වෙන්නේ මේ දිවා ආලෝකයේ තියෙන කෙල්වින් සංඛ්‍යාතයත් එක්ක. එතකොට ඔබ මේ පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ කොයි විදියටද මේ වයිට් බැලන්ස් කරන්න කෙල්වින් අගේ යොදලා ඉවරල පින්තූරයක් නිවැරදිව අනාවරණය කරගන්න කියන එක. මේ පාටත් එක්ක බලපුවාම නිවැරදි පාට අපි මේ කැමරාවේ සටහන් කරගන්න නම් මේක ඉතාමත්ම වැදගත්. මේ ගැන හොඳ අවබෝධයක් ඔබට තියෙන්න ඕනේ. අපි ඒ ගැන ඉතාමත් කරුණු ගොන්නක් එක්ක වෙනමම මේ හැම එකක්ම වෙන වෙනම වීඩියෝ වලින් මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවෙන් ඔබට පුළුවන් මේ ගැන තියෙන දැනුම පුළුල්ව දැනගන්න. දැනට මේ වෙලාවේදී මේ දේ ඔළුවට විතරක් දරාගන්න. මේක ඔබ දැනගත යුතුම කාරණාව මේ තියෙන්නේ අපේ කැමරාවේ තියෙන ෆෝකස් පොයින්ට් එක. මේක අපේ ෆ්‍රේම් එක හැටියට අරගත්තොත් එහෙම අපේ ෆ්‍රේම් එකේ කොතනද අපි ෆෝකස් එක තියාගන්නේ මොන තැනද අපේ වස්තු බීජයේ තියෙන්නේ. අපි ඡායාරූපට නගෙන වස්තුව අපි සමහර විට අපි හිතමු දිවියක් ඉන්නවා කියලා. දිව්‍ය මේ හරියේ ඉන්නවා නම් අපිට පුළුවන් මේ හරියට ෆෝකස් එක සෙට් කරගන්න. දිව්‍ය මේ හරියේ ඉන්නවා නම් අපිට මේ හරියට ෆෝකස් පොයින්ට් එක සෙට් කරගන්න පුළුවන්. අපි හුඟක් වෙලාවට කියනවා
සතෙකුගේ ඡාය රූපයක් ගන්නේදී සතෙකු විතර නෙවෙයි මිනිස්සෙකුගේ ඡාය රූපයක් ගත්තත් අපි කියන හැමතිස්සෙම ફોකස් එක ඇහැට තියාගන්න කියලා. එතකොට මේ පොයින්ට් එක තිබිය යුත්තේ අපි ඡාය රූපයට නගන වස්තු බීජේ ඇහැ සම්බන්ධයෙන් තමයි. එහෙමනම් අපි ඡාය රූපයට නගන වස්තුව මේ හරියනම් තියෙන්නේ වනජීවී වෙන්න පුළුවන් කුරුල්ලෙක් වෙන්න පුළුවන් දිවියෙක් වෙන්න පුළුවන් මිනිසෙක් වෙන්න පුළුවන් මිනිසෙක් වනජීවී වෙන්නේ නේ. නමුත් ඔබාලේක ඡාය රූපයක් ගන්න ඕන මතක තබා ගන්න. මේ ફોකස් පොයින්ට් එක අපි තියා ගන්න ඕනේ ගන්න කෙනාගේ ගන්න සතාගේ කුරුල්ලගේ ඇහැට කියන එක. මෙතනින් පෙන්වන්නේ අපේ කැමරාවේ තව කොච්චර ප්‍රමාණයක් ඡාය රූප ගැනීමේ හැකියාව අපිට තියනවද කියලා. මම විශ්වාස කරනවා මේ සෙටින්ග්ස් ටික ගැන ඔබට යම් අවබෝධයක් මේ වෙනකොට ලැබෙන්නේ නැති කියලා. මම මේ කියපු ටික නිවැරදිව ඔබ ඔළුවට ධාරණය කරගත්තා නම් ඡායාරූප ශිල්පයේ මූලික ගුණ මූලික අංගයන් ටික ඔබ දැන් දන්නෝ නිවැරදි ආවරණයක් ලබා ගන්න. නමුත් මේ අවබෝධය ප්‍රමාණවත් නැහැ ඔබට හොඳ ඡායාරූප ශිල්පියෙක් වෙන්න නම්. ඔබට සිද්ධ වෙනවා මේ සියලු දේ ගැන ඉතාමත්ම නිවැරදි අවබෝධයක් ලබා ගන්න. ඒකට ඔබ ඔබ විසින් අධ්‍යයන කටයුතු දිගටම කරගෙන යන්න ඕනේ. සතතාභ්‍යාසයේ යෙදෙන්න ඕනේ. දිගටම පින්තූර ගන්න එක එක සෙටින්ග්ස් මාරු කර කර අරගෙන බලන්න. එතකොට මේ ගැන ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි ඊළඟ දවසේ මෙවැනිම වීඩියෝ එකකින් හම්බෙමු. මේ කැමරාවේ තියෙන මෙවලම් මේ පහසුකම් සමග අපි නිවැරදි ආවරණයක් ලබා ගන්න මොන වගේ දේවල්ද තවදුරටත් කළ යුත්තේ කියලා. එතෙක් මා සමග රැඳී සිටින්නේ ඔබ හැමෝටම සුබ දවසක්. ඉතින් එහෙනම් මට යන්න අවසරයි. යන්න කලින් මම වෙනදා වගේම සුපුරුදු පරිදි ඔබෙන් ඉල්ලා සිටිනවා මේ වෙනතෙක් ඔබ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ චැනල් එකට අර සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා නොටිෆිකේෂන් බෙල් එකක් ඔබලා අපිට සහයෝගයක් දක්වන්න. එහෙනම් ඔබ හැමෝටම සුබ දවසක්. මම ප්‍රසාද් හපුආරච්චි. We'll be right back.